ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලේ ජයග්‍රහී මාවතකට අරගෙන ඉන්න බලපාපු වැදගත් දෙයක් තමයි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය එහෙමත් නැත්නම් ෆිට්නස් ලෙවල් එක උඩට ගත් එක. මේ ගැන කතා කරද්දී හිටපු පුහුණුකරු මිකී ආතර් ගැන කතා කරන්න මොනා. මොකද මිකී තමයි මේ ගැන වැඩි අවධානයක් යොමු කළේ. මිකීට මේකට තේරීම් කමිටුවත් ලොකු සහයක් දුන්නා. චෝදනා අපහස අහන ගමන් තමයි සමහර අවස්ථාවල තේරීම් කමිටුව මේ තීරණය ගත්තේ. කොහොමාරි මේ තීරණත් නමකෙක සීමිත පන්දුවාර තරඟවලට සෙල්ලම් කරන තීරණයක්. ප්‍රවීණයන් ටෙස්ට් තරඟවලට සහභාගී කරවීමත් සාර්ථක වෙලා තියෙන විදිහක් තමයි අපිට දැන් දකින්න තියෙන්නේ. මේ දේවල් ඉදිරියටත් මේ විදිහටම ක්‍රියාත්මක වෙයි කියලා තමයි තේරීම් කමිටු සභාපති ප්‍රමෝදිය වික්‍රමසිංහ මාධ්‍යයක කියලා තිබුණේ. ලොක්කුස්ලන් තරඟාවලියේදී කණ්ඩායමට ඉන්න චරිත් අසලංකට ලකුණු අතරට එන එක අවශ්‍යයි කියලා තමයි ප්‍රමෝදිය කියන්නේ. ඒ වගේම පසුගිය කාලේ තරුණ ක්‍රීඩකයන් වැඩිමින් යොදවන එක ලොකු අභියෝගයක් කියලා තමයි තේරීම් කමිටු සභාපතිතුමා කියන්නේ. ඇත්තටම අපිට ලොකු අභියෝගයක් තිබුණා ජාතික කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් රැසක් යොදා ගන්න. පැතුම් නිශ්ශංක, ඩිල්ෂාන්, මදුශංක, චරිත් අසලංක, ප්‍රවීන් ජයවික්‍රම, මතිෂ පතිරණ සහ ප්‍රමෝද් මදුශාන් වගේ අය අලුත් අය. හැබැයි අපි දැනගෙන හිටියා එයාලට හොඳ දක්ෂතාවයක් තියෙනවා කියලා. ප්‍රමෝදිය කියන්නේ යෝග්‍යතාවයේ කණ්ඩායමට එන්න කණ්ඩායමේ ඉන්න අත්‍යවශ්‍යයි කියලා. අපි හැම වෙලාවෙම යෝග්‍යතාවයට ප්‍රමුඛත්වයක් දෙනවා. එතෙන්දී යෝග්‍යතාවයෙන් නිතර නිතර බලන එකත් අපි දැන් කරනවා. ඒකත් එක්ක තමයි තේරීම් කරන්නේ. අපි විතරක් නෙමෙයි අනිත් හැම රටක්ම යෝග්‍යතාවය ගැන සලකනවා. අපේ වත්මන් පුහුණුකරු ක්‍රිස් සිල්ලෝඩ් ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන්නේ. ඒ නිසා නිරන්තරයෙන්ම ක්‍රීඩකයන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගත යුතුයි. විශේෂයෙන්ම කඩලු අතර දිවීම වගේම හොඳ පන්දු රැකීම T20 ආකෘතියට ගොඩක් වැදගත්. දැන් අපේ අවධානය තියෙන්නේ T20 ලෝක කුසලානයට. ආසියානු කුසලානයේ ලබාගත් විශ්වාසය එක්ක ලෝක කුසලානයට හොඳ කණ්ඩායමක් තෝරන්න අපි සූදානම්. අපේ තේරීම් වලට කිසි කෙනෙක් බලපෑමක් කරන්නේ නැහැ. ආසියානු කුසලානයේ දිනලා ගෙදරාපු කණ්ඩායම නැවත ෆිට්නස් ගැන හිතන්න ඕන කියලා තමයි ප්‍රමෝදය කියන්නේ. ඇත්ත වශයෙන්ම අපි සියලුම ක්‍රීඩකයන්ට ඔවුන්ගේ යෝග්‍යතාවය තබා ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා. දැන් ආසියානු කුසලානයේ දිනලා ගෙදරාවට පස්සේ සියලුම ක්‍රීඩකයෝ යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටිය යුතුයි. ඒකෙන් ෆේල් වුණොත් නව ක්‍රමය අනුව එයාලගේ කොන්ත්‍රාත්වයෙන් 20%ක් අඩු කරනවා. මේ විදිහට දිගින් දිගටම අඩු වෙලා ගියොත් නිකම්ම කොන්ත්‍රාත් එක නැති වෙලා යනවා. මේ ක්‍රමය හොඳයි. එතකොට කවුරුත් එයාලගේ යෝග්‍යතාවය තියාගන්න උනන්දු වෙනවා. ප්‍රමෝදයේ අවසන් වශයෙන් කියලා තිබුණේ ෆිට්නස් ගැටලු ආපු බහනුක ඒව හදාගෙන දැන් කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකෙක් බවට පත් වෙලා තියෙනවා කියලා. ප්‍රමෝදයේ කියන දේවල් ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් විදිහට දාන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.